සිරදනම අයිබෝන් කියලා පිළිගන්නවා. SL Geek එකකින් ඕගොල්ලෝ තුගෙන තවත් Geek video review එකක්. ඉතින් අද අපි අරන් ආවේ Samsung Galaxy J5 එකක්. මම කලින් J7 ගේ review එකක් කළා. ඉතින් ඕගොල්ලෝ කියලා බලන්න පුළුවන් මගේ channel එකෙන් J7 එක ගැන සම්පූර්ණම review එකක් කරා. J7 සහ J7 2016 අතර සංසන්දනාත්මක review එකක් තමයි මම කළේ. ඉතින් අද කරා Samsung Galaxy J5 එක. ඉතින් මේක 2015 version එක. ඉතින් කොහොම හරි 2016 version එකත් එක්ක මම සංසන්දනය කරමින් මේකේ තියෙන දේවල් ඕගොල්ලෝ වෙත කියනවා. ඉතින් මේ වගේ දේවල් බලන්න, මේ වගේ reviews බලන්න ඉගෙන ගන්න SL Geek සමග අපි Facebook page like එකක් දාලා YouTube page සපලෙන් subscribe කරලා අපි දෙක දෙන්න. ඉතින් ඕගොල්ලෝ දන්න දේවල් ඕගොල්ලන්ට දැනගන්න ඕනේ දේවල් පල්ලෙන් comment කරන්න පුළුවන්. ඉතින් comment box එකේ තියෙන ඕගොල්ලන්ට ඕගොල්ලන්ට පුළුවන් පල්ලෙන් comment කරන්න. ඉතින් අපි අපේ Samsung Galaxy J5 handset review එක ආරම්භ කරමු. ඉතින් අපිට Samsung Galaxy J5 US එක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඕගොල්ලෝ පේනවා ඇති. ඉතින් ලංකා විදිහට කස්ටමයිස් කරපු box එකක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඕගොල්ලෝ පේනවා ඇති. මේ ලංකා සිංහලෙන් වචන දාලා ලංකාවේ සංස්කෘතියට ගැලපෙන විදිහට මේ box එක බලා ගන්න පුළුවන්. සාමාන්‍ය J series වල අනිත් J series phones වලත් එන විදිහටම තමයි box එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඩිවයිස් එකේ බෑක් සයිඩ් එක බැලුවොත් ඕගොල්ලන්ට පේනවා දී Samsung Galaxy J5 8GB super AMOLED screen එකක් තියෙනවා. ඒ වගේම front LED flash එකක් තියෙනවා. ඒ වගේම ultra power saving mode එකක් තියෙනවා. ඊට පස්සේ 4G version එකක් මේ තියෙන්නේ. 1.2 quad core processor එකක් හම්බෙන්නේ. ඉතින් මේකට ඕගොල්ලෝ පේනද 5. screen එකක් හම්බෙන්නේ 5 inches screen එක. ඉතින් 13 megapixel camera එකක් සහ 5 megapixel front camera එකක් තියෙන flash එකත් එක්කම සහ 8GB internal storage එකක් තියෙන device එක. ඉතින් මේ Samsung Galaxy J5 එකම 8 සහ 16 ගෙන ස්ටෝරේජස් දෙකකින් එනවා. ඉතින් මම අද අරන් තියෙන්නේ 8GB ගෙන version එක. ෆෝන් එකේ ප්‍රයිස් එක ගැන කිව්වොත් මේ ෆෝන් එක වෙනවා 21,990. ඉතින් මේක තේ ස්මාර්ට් ෆෝන් ෂොප් එකේ මහරගම. ඊට පස්සේ මේකත් එක මට ෆ්‍රී හම්බුණා මේ selfy stick එක. ඉතින් මේ තියෙන selfy stick එක අපි අරන් බැලුවොත් ඔකන පේනදී ඉතින් දැන් අපි අපේ ඩිවයිස් එක අන්බොක්ස් කරගමු. ඉතින් මේ විදිහට මුලින්ම ක්වික් ස්ටාර්ට් ගයිඩ් එකක් හම්බෙනවා. ඉතින් මගේ මොඩල් නම් එක බලා ගන්නකොට මම ගාව තියෙන ඩිවයිස් එකේ SMJ500F/DD. ඊට පස්සේ අපිට හම්බෙන වොරන්ටි කාඩ් එක ශ්‍රී ලංකන් වොරන්ටි එකක් සොෆ්ට් ලොජික් වොරන්ටි එකක් මේකට හම්බෙන්නේ. ඉතින් මේ තියෙන වොරන්ටි කාඩ් එක සහ ඒකේ විස්තර. ඉතින් මේ විදියට අපිට අපේ ඩිවයිස් එක අතල ගන්න පුළුවන්. ඉතින් අපි ඩිවයිස් එක පොඩ්ඩක් දැනට පැත්තකින් තියාගමු. මේක ඇතුලේ අපිට තවදුරටත් හම්බෙන ඇස්සරිස් පොඩ්ඩක් බලමු. ඉතින් බැටරි එක මේ විදියට අපිට හම්බෙන. ඉතින් මේකත් එක හම්බෙන්නේ 2600 බැටරි එකක්. ඉතින් J7 2016 එකත් එක්ක ඕගොල්ලන්ට 3100 බැටරි එකක් හම්බෙනවා. ඒ කියන්නේ J5 2016 එකේ මේකට වඩා හොඳ බැටරි ලයිෆ් එකක් අපිට බලා ගන්න පුළුවන්. මොකද ඒකේ 3100 බැටරි එකක් ඉන්න නිසා. ඉතින් කොහොම වුණත් හැබැයි මේකෙත් සෑහෙන හොඳ බැටරි. ඒ තවදුරටත් අපිට බොක්ස් එක ඇතුලේ මෙන්න මේ Samsung normal hand free එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ charge එක බලා ගන්න පුළුවන්. ඉතින් මේක fast charge එකක් නෙවෙයි normal charge එකක් ඉන්නේ J5 එකට. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට පුළුවන් මේ USB cable එක බලා ගන්න. ඉතින් මේවා තමයි ඇස්සරි සාමාන්‍ය J series එකේ phones එක එන. ඉතින් අපි අපේ device එක අරගෙන බලමු කොහොමද කියලා. ඉතින් device එක අතට ගත්තාම ඇත්තටම ගොඩක් light weight එකක් තියෙන එකනේ, ගොඩක් ලොකු weight එකක් feel වෙන්නේ නැහැ. ඉතින් මේකට හේතු වෙන්නේ මේක තාම battery එක insert කරලා නැති වීම. ඉතින් කොහොම හරි J7 එකට සාපේක්ෂව මේකේ screen එක ලොකු වෙනසක් අපිට දැක බලා ගන්න බැහැ. ඉතින් සාමාන්‍ය අඟල් භාගයක වගේ වෙනසක් තමයි තියෙන්නේ. ඉතින් J5 2016 එකේ screen එක 5.2 screen එකක් එන්නේ. ඉතින් මේකේ නම් එන්නේ 5. screen එක, 5. inches screen එක. ඉතින් කොහොම හරි මේ දෙකේ වෙන super HD AMOLED screen එක. ඉතින් ඊට අමතර මේ J series phones වල වෙන විශේෂත්වය තමයි විශේෂම J5 J7 වල මෙන්න මේ අපිට බලා ගන්න පුළුවන් selfie flash light එක. ඉතින් ඒක ගොඩක් විශේෂත්වයක්. ඉතින් සාමාන්‍ය phones වල ගොඩක් එනවා අඩුයි. ඉතින් මේකේ අපිට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට front sticker එක අයින් කරගන්න. ඉතින් එතකොට අපිට මේ විදිහට device එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ device එකේ තියෙන plastic covers මම අයින් කරගන්න.
ඉදිට බලාගන්න පුළුවන් ගෝල් කලර් Samsung Galaxy J5 එක මේ විදිහට. ඉතින් අපිට මේ පල්ලයක් කෙලවරෙන් බලාගන්න පුළුවන් hand free port එකක්, ඒ වගේම charging port එක, ඒ වගේම මෙන්න මේ මයික්‍රොෆෝන් එක. ඊට අමතර මේ සයිඩ් එකේ power button එක. ඊළඟට අප මේ සයිඩ් එකේ අපිට volume up සහ down keys බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන අපිට duos කියන logo එක බලා ගන්න පුළුවන්. ඒ වගේම speaker, camera සහ flash light එක. ඉතින් මෙච්චරයි ලොකඩම කියන දේ මේ phone එකේ. ඉතින් අපි මේකට battery එක insert කරමු. ඉතින් phone එක අතර ගත්තාම ඔයගොල්ලන්ට පේනවත් ඇති phone එකේ dual sim slots මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන sim 1 slot එක සහ මෙතන sim 2 slot එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙකට ඔයගලන්ට sim දෙකක් සහ මෙතනට SD card එකක්. දැන් මම battery එකත් insert කරලා දෙන්නේ. ඉතින් මම පළවෙනි boot එක මේ විදිහට on කරන්න. ඉතින් Samsung Galaxy J5 එක powered වෙන්නේ lollipop කියන OS එකෙන් සාමාන්‍යයෙන්. නමුත් මේ වෙද්දි Samsung J5 එකට marshmallow operating system එක release කරලා තියෙන Android version එක 6.0.1. ඉතින් මං හිතර මේ device එකත් 6.0.1 වලට upgrade කරව device එකක් කියලා. ඉතින් J7 2016 එක කෙලින්ම එන්නේ 6.0.1 කියන marshmallow operating system එකෙන්මයි මේක lollipop වෙන upgrade කරලා තියෙන්නේ marshmallow වලට. ඉතින් කොහොම වුණත් ඕගොල්ලන්ට මේ device එක ගැන මට තව බලාපොරොත්තු වෙන්න බෑ තවත් Android version එකක් දෙයි කියලා. කොහොම වුණත් මම හිතන විදිහට J5 2016 version එකට අනිවාර්යයෙන්ම Android 7.0 නුගට් version එක හම්බෙයි කියලා හිතනවා මම. ඉතින් අපි කොහොම වුණත් බලමු මේ device එක කොයි වගේද සා මේකේ තියෙන specifications මොනවාද කියලා. ඉතින් Samsung Galaxy J5 එක මේ විදිහට on වෙනවා. ඉතින් අපි බලුවොත් ඔයගොල්ලන්ට මෙතන පළවෙනියට setup එක තියෙනවා. ඉතින් අපිට කැමති language එකක් select කරලා අපිට පුළුවන් next කරන්න. ඉතින් මම මේක tag කරලා සම්පූර්ණ කරගන්න මුලින්ම. ඉතින් මේ device එකට Knox protection එක හම්බ වෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් එකක්. ඒ කියන්නේ මේ ගැන ඉස්සරහට කියන ඉතින් අපි සාමාන්‍ය app ලොකෝ සේම පාවිච්චි කරන මේ ඇඩ්වර්ස් තියෙනවා. ඉතින් මේ device එකට Knox කියන protection එක හම්බ වෙනවා මේ device එකත් එක්ක. ඉතින් Samsung Galaxy J series එකේ phones වල දකින්න පුළුවන් ලොකු දෙයක් තමයි Knox එක. ඉතින් මම මේ විදිහට මගේ setup එක finish කරනවා. මට ඕන නම් Knox install කරගන්න පුළුවන්. මම Knox දැන් install කරන්න කියලා දුන්නේ. ඉතින් device එකට ගියාට පස්සේ අපිට මේ විදිහට තමයි අපේ device එක පේන්නේ. ගන්න පුළුවන් marshmallow OS එක තමයි මේකේ run කරන්නේ. ඉතින් අපි පොඩ්ඩක් settings වලට ගිහලා බලමු. බලන්න බම් ඔයගොල්ලන්ට පේන දේ දැන් මෙතන දාලා තියෙනවා software information වල මේක run කරන්නේ marshmallow operating system එක කියලා 6.0.1. ඉතින් අපි apps keyboard try කරලා බලමු. ඉතින් මම play store එකට මේ විදිහට open කරලා play store එකෙන් speed test app එක ගන්න. පළවෙනි ටෙස්ට් එක විදිහට මම Wi-Fi ටෙස්ට් කරලා පොඩ්ඩක් බලන්නම්. Wi-Fi signal කට තුනක් විතර අපිට බලා ගන්න පුළුවන් මේ device එකේ මේ වෙද්දි. ඉතින් හරි අපිට ආසන්න 7 Mbps සහ 0.27 Mbps පිළිවෙලින් ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් ස්පීඩ් මේ විදිහට ලැබෙන Wi-Fi connection එකේදී. ඉතින් මේ device එක සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා 14 Mbps දක්වා යන්න පුළුවන් වෙයි කියලා. සාමාන්‍යයෙන් ගොඩක් Wi-Fi හොඳ device එකක්. ඉතින් සමහර විට මේ වෙද්දි Wi-Fi speed පොඩ්ඩක් අඩු.
ඉතින් මම දැන් ඇප්ස් කීපයක් ලොන්ච් කරලා බලන්නම් කොහොමද මේකේ වැඩ කරන විදිය කියලා. ඉතින් ඕගොල්ලෝ බැලුවොත් මේකට එන ඇප්ස් කීපය මම මේ විදිහට ඉතන ඉතන ඇප්ස් කීපය ලොන්ච් කරා. ඉතින් ඕගොල්ලන්ට බැලුවොත් පේන්නේ ගොඩක් ස්මූත් මේකේ Android operating system එකේ රන් කරන අතර මේ ගොඩක් වටන දෙයක්. ඉතින් Samsung phones වල විශේෂයෙන්ම Samsung J series එකේ phones වල මේක ගොඩක් දැක ගන්න පුළුවන්. ඉතින් බැලුවොත් මම මේ විදිහට ඇප්ස් කීපයක් ඔන් කරන්න තවත් මම මේ Play Store එක මම දැන් කලනොත් open කරා. ඉතින් Google Gmail එක මේ විදිහට ඇප්ස් ඕපන් කරද්දී ඇත්තටම මේ ගොඩක් ස්මූත් රන් වෙනවා. ඉතින් මම දැන් YouTube app එක ඕපන් කරන්න නම් ඉතින් YouTube app එකේ අප බැලුවොත් ඉතින් මම මේ විදිහට වීඩියෝ එක ප්ලේ කරන්න. ඉතින් හරියටම ඔයගොල්ලන්ට පේනද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනලා සබ්ස්ක්‍රයිබර්ස්ලා 8500ක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ පේනදි මේ වීඩියෝ එක උනත් රන් වෙන ඇතම ගොඩක් ස්මූත් විදිහට රන් වෙනවා. SL Geek app එකත් මේ විදිහට මේකට ඉන්ස්ටෝල් කරගත්ත Google Play Store එකෙන්. ඉතින් ඔයගොල්ලෝ මේ පේන SL Geek app එක ඉතින් වඩත් උනම් Play Store එකට ගිහිල්ලා SL Geek app එක ගන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලන් පිටදී මේකේ උනත් අපිට තියෙන දේවල් ගොඩක් ස්මූත්ව ගොඩක් ෆාස්ට් මේක රන් කරගන්න පුළුවන්. ඉතින් බැලුවත් අපි එක වීඩියෝ එක මේක ප්ලේ කරනවා YouTube එකෙන් ඕපන් වෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ ගොඩ දෙනේ බලාගෙන හිටපු දෙය කැමරා එක. ඉතින් මේකට එන්නේ 13 මෙගාපික්සල් කැමරා එකක්. ඉතින් ඔයගොල්ලෝ පේනද මේ කැමරා එක කොච්චර ක්වොලිටිද කියලා. ඉතින් මේකේ බලන කැමරා එකේ පේන ඔබ්ජෙක්ට් එක ඒ විදිහට මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ફોකසින් ගොඩක් හොඳයි. ඉතින් මේකේ අපිට වෙනම ફોකස් එක අමතරව මේ බ්‍රයිට්නස් වගේ දේවල් කන්ට්‍රෝල් කිරීම හැකියාව තියෙනවා. බොක්ස් එක පොඩ්ඩක් කැප්චර් කරන්න බලමු. ඉතින් අතර ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙන එක කියන්න ඕනේ. ඔයගොල්ලන්ට දැන්නවා පේනදී. ඉතින් මේකේ අපි මෝඩ්ස් විදිහට ගත්තොත් අපිට ඔයගොල්ලන්ට පේනදී මේකේ ඇවිල්ලා තියෙන ප්‍රොෆෙෂනල් මෝඩ් එක. ඉතින් මේක ඇත්තටම ගොඩක් වටින මෝඩ් එකක්. ඒ කියන්නේ ගොඩක් ලේටස්ට් ස්පොන්සර්ලා විතරයි මේ මෝඩ් එක ඉන්නේ. ඉතින් ඒ කියන්නේ මේකෙන් අපිට පුළුවන් මේ අපේ ෆෝන් එකේ මේකේක ප්‍රොෆෙෂනල් මෝඩ්ස් වලට වෙනස් කරලා මේකෙන් අපිට කැප් ෆොටෝස් ගන්න. ඉතින් ඔයගොල්ලෝ බැලුවොත් මේ අපිට මේ විදිහට එක එක ඉෆෙක්ට්ස් වගේ ඇඩ් කරලා අපිට මේ ෆොටෝස් ගන්න මේකේම අවස්ථාව සරසලා දීලා තියෙනවා. වීඩියෝ එක ගැන කතා කරොත් මේක 1080p රෙකෝඩ් කරන්න පුළුවන්. තප්පර එකට ෆ්‍රේම්ස් 30ක වේගෙන් රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් selfie කැමරා එක බැලුවොත් ඔයගොල්ලන්ට පේනది 5 megapixel කැමරා එකක් තමයි මේකට එන්නේ. ඉතින් මේකට front flash එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් front flash එක සාමාන්‍යයෙන් මේ අපි ෆොටෝ එක ගන්න වෙලාවට විතරක් use කරන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනది මෙතන front flash එකේදී සාමාන්‍ය phones වල ගොඩක් අඩුයි. ඉතින් Samsung Galaxy J5 එකේ සහ J7 වල අපිට මේ front flash එක දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ 2016 version වලත් ඔයගොල්ලන්ට මේ front flash එක දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් අපිට බියුටි ඉෆෙක්ට්ස් වගේ ඉෆෙක්ට්ස් කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ face එක auto detect කරගෙන මෙයාමගින් එකට බියුටි ඉෆෙක්ට්ස් ලබා දෙනවා. ඉතින් මේ නමතරව මේකට smart manager pre-installed app එකක් විදිහට එනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඉන්න latest Samsung devices වල වගේ මේකටත් smart manager app එක හම්බෙනවා. ඉතින් මම දැන් අපි දැන් කතා කරා මේකේ තියෙන apps ගැන. ඊට පස්සේ අපි බලමු මේකේ තියෙන තවත් අමතර දේවල් ගැන. ඉතින් මේක අපි USB backup කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පේනද මේ USB backup wizard එක. ඉතින් මේ විදිහට දාලා තියෙන ගිරා අනිවාර්යම ඔයගොල්ලන්ට දැනටවත් තේරෙන්නදි මේක OTG compatible. ඉතින් මම OTG pen drive එක මේකට මේ විදිහට insert කරන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති OTG pen drive එක මේ විදිහට automatically open වුණා. ඉතින් මේ device එක OTG compatible device එකක්. ඉතින් ඒගොල්ලන්ට ඒක ඉස්සරහට ගොඩක් වැඩි මේ J5 device එක ගන්න ඇයිද? මොකද ගොඩක් options මේ OTG මගින් unlock කරන නිසා. ඉතින් මීට අමතරව මේ ටෝච් එක ඔයගොල්ලෝ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම S finder හොයා ගන්න පුළුවන්. මේ S finder මේ phone එකට එන්නේ නම් marshmallow operating system එකෙන් පස්සේ තමයි. ඉතින් කොහොමද ඔයාලට දැන් S finder මේක හොයා ගන්න පුළුවන්.
මේගේ දේවල් තමයි මේ J5 ගැන කතා කරන්න තියෙන මූලිකම දේවල්. ඉතින් මේ වීඩියෝ පුරාවට අපි කතා කරේ J5 ගේ software ගැන කතා කරා, J5 ගේ තියෙන hardware දේවල් ගැන කතා කරා. ඊට පස්සේ අලුතෙන් ඇවිල්ලා තියෙන දේවල් සහ J5 එකේ සහ J5 2016 එක අතර වෙනස්කම් කතා කරා. ඉතින් අතරම J5 ඩිවයිස් එක අතරම ගොඩක් price එකට ගොඩක් වටිනවා. ඉතින් මම මේක ඔයගොල්ලන්ට recommend කරන device එක. ඉතින් ඔයගොල්ලන්ට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මේක තවත් ගොඩක් ඕගොල්ලන්ට දේවල් තියෙන themes උනත් අපිට set කරගන්න වෙනවා. J series එකේ phones අට එන විදිහට මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් ලොක් J7 එකේ මේ විදිහ review එක කරලා තියෙන තේ ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඒක පොඩි system එකේ ලොකු වෙනසක් අපිට දෙක් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා අදත් ඔයගොල්ලෝ මේ video එකේ ගොඩක් දේවල් දැක් ගන්න ඇති කියලා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අපි channel එකට subscribe කරන්න මතක් කරන්න එපා. ඒ වගේම මේ වගේ දේවල් ඔයගොල්ලෝ යාළුවන්ටත් දැනගන්න share කරන්නත් මතක් කරන්න එපා. ඒ වගේම මේ video පස්සෙ වෙන social media links වලට කියලා like follow කරන්නත් මතක් කරන්න එපා. ඉතින් තවත් geek video හැම වෙලාවෙම ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SLV තවත් geek video එකකින් හමුවෙමු.